නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද් දස්සේ සාදු සාදුු සාදු අපගේ ගුරුදීවූත්තම පරම පූජිනය කල්්‍යයානමිත්‍ර පිංල්ලොකු සාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගාශ සැපලැබීවා සාදුසාසාදු. ස්්‍රද්ධාවන්ත පින්වත්නී අපි පහුගේ දවස්වල සෝතාපන්න පලයට පත්වීම පිණිස ඒ සඳහා සිත මෙහෙවාගැනීෝ පිණිස උපකාරක දහන් කරුණු ඉගෙනගැමින් පවතින්නේ විශේෂයෙන්ම ශ්‍රාවකයකුටඒ සඳාවශ්‍යය දැනුමක් වන පටිච්ච සමපාදය පිළිබඳව දහන් දැනුම සහ විමස නාකාරය ඉගැන්නීම තමයි මේ දහම් පන්තියෙන් අපි කරන්නේ දැනට අපි කරන්නේ පටිශම්පාදය කරුණු එකින් එක ඉගෙන ගැනීම මේ කරුණු එකන්නකි ගෙනගෙන අවසං වුණාට පස්සේ නුවනින් විමසනාකාරය බුදුරජාණන් වහන්සගේ බුද්ධ වචනය අනුසාරයෙන් අපිට ගෙනගන්ත ලැබෙනවා තිං අද දවසේ පින්වත් යසෝද ජයකොඩි මහත්මය සහ හශිනී ශමරකෝන් මහත්මය තමයි දායකත්‍රී දරන්නේ මේ යඋතුන් දර්ම දේශනවසඳහා මෙයි මසහයවෙනනි දින්න පළමු උපාන්දිනය සැමරු නහාශා ජයකොඩි දියනයට සිෙත් ප්‍රාර්ථනා කරන්ට අමිකා අවස්ථාවක් කරගන්නෝ සිං ඇතේ ඇත්තන් බොහෝ පිං රැස්වෙනවා මේ ධරමය යන්නටහන්ට සැස්වීම තුළින් එතවට මේ වෙනකොට අපි පටිච සම්පාදී අංග විභංග සූතරයට අනුව ජරාමරණ කියන්න කුමක්ද කියල ඉගෙන ගත්තා ඒත් ජරාමරණ ඇතිවෙන්නේ ඉපදීමනිසා ඉපදීම කියැනෙ කුමක්ද කෙළෙගෙන ගත්තා ඉපදීම ඇතිවෙන්නේ භවය නිසා ඒ භවය කුමක්ද කෙලිගෙන ගත්තා භවය ඇතිවෙන්නේ උපාදාන නිසා උපාධන කුමක්ද කෙලෙගෙන ගත්තා උපාදාන ඇතිවෙන්නේ තන්හාාව නිසා ඒ තන්හාාව කුමක්ද කෙළිගෙන ගත්තා තන්හාාව ඇතිවෙන්නේ වේදනාව නිසා වේදනාව කියන්නේෙම් කද කලිගෙන ගත්තා ේදනාාව ඇතිවෙන්නේ ස්පර්ය නිසා ඉස්පර්සය කුමක්ද කියලේගෙනගත්තා. ඉස්පර්සය ඇතිවෙන්නේ ආයතනාය නිසා, ආයතනාය කුමක්ද කියෙ ඉගෙනගත්තා. ආයතනාය ඇතිවෙන්නේ නාමරූප නිසා, නාමරූප කුමක්ද කියලා අපි ඉගෙනගත්තා. නාමරූප ඇතිවෙන්නේ විඤ්ඥානය නිසා, විඤ්ඥානය කුමක්ද කියලා මීට කකාලින් වැඩසටානින් ගෙනගත්තා. විඤ්ඥානයේ ඇතිවෙන්නේ සංකාරනිසා. ඒ සංකාර කුමක්ද කියලා අද අපි ඉගෙන ගන්න. එතකොට මේ පටිච සවපාද ධරමය විමසීමේදී, පටිච සම්පාද දරම ඉගෙන ගැනීමේදී අත්‍යවශ්‍ය කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ කරුණු විස්තර කරලතින ක්‍රමය. මොකද බුදුරජාණන් වහන්සේ මේ පටිසම්පාදය දේශනා කරන්ට කලින් උන්වහන්සේ ලක්ෂ තිස්සත් කෝටිවාරයා ලක්ෂේවා තිස්සත් කෝටිය සතිස්කෝටි සියදහස්වාරයක් කියල කියන්න. ලක්ෂ තිස්සත් කෝටිවාරයක් විමස්වා පටිච්ච සම්පපාදය ඒ ලක්ෂ තිස්සත් කෝටිවාරයේම විඤ්ඥානයට හේතුවසයෙන් භාග්‍ය තුන් වහන්සිේ අවබෝධ කළීම සංකාර. එනිසා එත අපිට මේ සතිස්කෝටිසිය දහස්වාරයක් අපිට වීමසීමක් නෑ ඒ වගේම මේක වරද්ධකක් සජ්්‍යායනාවත් කරලා නැතුව අපිම වෙන අර්ථ පටලොවා ගන්න හොඳනෑ එතු ගේේ නිසා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කළා ඒ අවබෝධයෙන්ම දේශනා කර අපි කෙමුකෝ කෙනෙකුට කියනෝ පිහි අල්ලන්න පාත කැපෙයි ටඒ කවබු ඒ තේරෙන කෙනා කිව්වට පස්සේ අනිත් එක් කෙන පිළිගත්තොත් යාට අදදැකීම එන්න ඕන කියලායා අත අපාගන්න ඕන්නෑ. ඒ පිළිගන්නවන යාගත කැපෙන් නැතුව යටට බේරඩ පුළල්වා. ඒ වගේ අපි පිළිගන්නවනම් භාග්‍යතුන්න්නාන් ගෞවබෝධය. අපි එකක විදියට විස්තර කරගන්න ඕන්නේ මොකද ම මේවාගැන එහෙම කිව්වේ සංකාරකෙන වචනය සංස්කාර සංකාර ආද මේ වචන පටල වගන්නවා. මොකද ගොඩාක් උගතුන් තමන්ගේ පණ්ඩිතමානී බව ඉස්මතු කරන්න ඔයවාගේ ගැඹුරු වචන ගන්න. ඇරං ඒ විදිහට එක ඒක විදිහට කියනවා. තවට අපිට භාග්‍යතුන් වන්සේ වදාලා කතමාජ භික්්‍රවේ සංකාර තයෝ මේ භික්්‍රවේ සංකාර. සංස්කාර හත්තුනක්තියෙන. කාය සංකාර වච්චී සංකාර චිත්ත සංකාර එතන චිත්ත සංකාර කියල කියන්නේ මනෝ සංකාරණමී. එතකොට සාවානයෙන් පටිච සම්පාදීගෙන ගත්තේ නැති කෙනෙෙන්. ඊළඟට වෙන පටිසම්පාදයේ විග්‍රහය නැතු අපි ධර්මීගෙන ගන්නකුට සංකාරගෙන වචනී චේතනාවට පවිච්ි කරන්න. රෝප සංචේතන සද්ධ සංචේතන ගන්ද සංචේතන ඒළඟට රස්ස සංචේතන පොට්ට අබ්බ සංචේතනා ධම්ම සංචේතනා මේ චේතනාකාය හය තමයි සංස්කාර විදියට මායතන ගැනගෙන ගන්නකොටත් පංචුපාදනස්කන්දී ගෙන ගන්නකොටත් අපි ගෙන ගන්නේ නමුත් මේ අපේගෙන ගන්නේ පටිසම්පාදී පටිච සවපාදයේ සංකාර කියල කියන්නේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර ක තමයි වවි භංග සූත්‍රය විග්‍රහය එතකුට අපි පටිච්ච සම්පාදය විමසන වෙලාවේ ඔත්තන්න චේතනාවක් කියල පටන් පටලොවා ගැන්න නැතුව අනිවාරය කාය සංකාර වී සංකාර චිත්‍ර සංකාර විදිර සී කරඩෝල. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ශසනේ විචිත්‍ර ධරම කතික වූ ඉතාම සොදුරුල් ලෙස දහම් පවසන භික්ෂුණයක් කිටියා ඇය අතර අග්‍රයි උත්තමාවියගේ නම්ම දම්ම දෙන්නා දම්මදින්නා රහත්තෙරණය සමග විසාක ග්‍රපතියා විසාක නැතැ විසාක සිටතුමා මේ දහන්කතාවේ දුන විසාංක උපාසකතුමා අහනවා ආර්යවෙනි කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියල සංකාර තුනක් තිෙනවන් ඉතින් ආර්යවෙනි මොකක්දම කාය සංකාර කියන්නේ කට දම්මදින්න රාත්තෙරනය කියනවා කාය සංකාර කියල කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාසට හේතුව ඒ ආශ්වාස ප්‍රාශ්වාසේ කයහා බැඳිලා පවතිනෝ. වචී සංකාර කියල කියන්නේ විතක්ක විචාරවලට හේතුව වචන එන්නේ විතක්ක විචාර තියෙන කෙනාට. විතක්ක විචාරණ නැතුවනාට පසේ වචනයන්නේ දෙැ අපි කොච්චර වචන කතා කරන පුළුවන් වුණත් හිතට සිතිවිට කාවිනත් අඟ වචන ගොනු කර ගැනීම එන්න වචනට කෙල්ගට. එ එකනි බයෝනාට පස්සේ වචනඉ නැත්ව යන්. යගේ විතක්ක විචාරය එතන එයාට ඕන විදිට හැදෙන්නේ. ඊට පස්සේ චිත්ත සංකාර කියලක කියන්නේ සංඥාවේදනා හේතුව සංඥාවේදනාව හිතත් එක්කයි පටිබද්දවෙලා බද්ධ. දොට ඒක තමයි තේරුම් ගන්නේ එතකොට පෙන්වත්න්නේ ඉතින් කොහොමද මේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර ඇතන් ආශ්වාස ප්‍රශ්වාස විතක්ක විචාර සඥඥාාවේදනා මොල් කරගෙන විඤ්ඥානය උපදින්නේ කියන එක අපි රද්ධාවන් අදහගත් යුතු එක. මොක දබ පුංචි කාලය එක කියන එක එක කියෙන එක පොඩි රක්ග්‍ය හුවවා ඉට වසේ දෙක මේ විදදිර ලිව්වා අපි කවදාවත් ප්‍රශ්න කලින් නෑන ඇයි එක කියනෙ ඉර මෙහෙමාව ඇයි දෙක කියන එක මේවිදි රාවහෙල් ප්‍රශ්න කල න අපි දැන ගත්තා මේ මේක තමයි හඳුන්වන ක්‍රමය මේ දෙ මේක තමයි හඳුන්වන ක්‍රමේ ඉතින් ඒ පිළිගත්ත නිසා අද දක්වාම අපි එක දෙක කියනේ සඥා අංක සඥඥා විදිරම භාච්චිෙනන අපට කිසි ගැටලුවක් න සම්බන්ධය ඒ අනුසාරයෙන් ගුඩා අපිට ගනම් හදන්න පුළුව. ගුඩාහද්‍යවල් තේරුම් ගන්න පුළුව නමුත් පුංචි කාදල ඇයිර මෙහෙමාවේ ඇයි දෙක මෙහෙමාව කිය හිට යන ඒතැන තවමත් ඒ ප්‍රශ්න ගුඩි ඒවගේ තමයි සංකාර කාය සංකාර වචී සංකාර චිත්ත සංකාරය සංකාර පච්චා විඥාන කොහොමදක හැදුනේ කියන එක යෝඔයා හිටියොත් ප්‍ර්න ගොකම නවතින බවයි පේන්නේ ඇවයි ශාස්තරන් වහන්සේ ගැන ශ්‍රද්ධාව කාය සංකාරය වචී සංකාර චිත්ත සංකාර යන් තැනකද එතනයි විඤ්ඥානය කන සද්ධාවටාවන හරි සංකාර පච්චා විඤ්ඥානම් එසට දැම් පරිවමාන්සන සූත්‍රයති එනවා අවි්‍යා සහගත පුරෂ පුද්ගලයා මේ පිනක්‍රැස් කලොත් එහෙම පොණ්‍යෝපගං හෝති විඤ්ඥාන පට අනුව සැසුුණු විං්ඥායක්ක හුට හැදෙනවා කියලා අවිද්‍යා සහගත පුද්ගලයා පවක් රැස්කොළොත් පින්න රහිත දෙයක් අපාපයක් රැස්කොළොත් ඊට අනුව විඤ්ඥානය හැදෙනවා ඊළඟට අවිද්‍යා සහගත පුද්ගලයා ආනංජාවී කැන සමාධි සමාපත්වයකට භාවනාම වශයෙන් සංකාරයක් හැදුවොත් එහෙම ඊට අනුව විඤ්ඥාණය හැදෙනවා මැස්ස ගහන පැත්තට වැල යනවාගේ. කල පරිවීමන්සන සූත්‍රයේ ඒ අවි්‍යා ආදීවසයෙන් ඒ පරිශෝම්පාද අංක්‍රමයක් විස්තර කරනවා. එතකොට නමුත් අපි මුල්ල ඉඳලාම මේ ධර්මය අයන්න ඇතරව මේ දහන් වැඩසටාන අපි යුගන්නන්නේ අපි කියල දෙන්නේ ධර්මේ දන්න තියයට ඉගෙන ගැනීම පෙනසයි. දවට මේ ධර්මේ ධාර්මය දන්නඇතියයි ඉගෙනගන්න හිමීට බුද්ධ වචනයක්ත් එක්ක. වාදවිවාද කරනයි පිණිස නොවෙයි. මොකද වාදවිවාද කරනට ඒයාගේ කාය සංකාරයයි වචී සංකාරයයි චිත්ත සංකාරය ඔක්කොම හැදිලතියෙන්නේ අවිද්‍යාසාගත නිසා ඔවු වාදම පටල වෙන. නමුත් මේ අපිට පටිෂම්පාදෙන් ඒ විමසැලා ඕොනිසෝමනසිකාරයේ තුළින් අපට අවබෝධයක් කරායන්ටන ්‍රද්ධ ඕන ඒකයිනි ශ්‍රද්ධා මූල බීජංකෙේ ඒකයි විමසන කෙනාට ස්‍රද්ධා දතියෝකි වී දැන් සසර යන කෙනාට තන්හා දුතියෝනි දෙවැන්නෙක් වෙන්න ඉතුරෘෂනාව ධර්මමාර්ගේ ඉශ්‍රහැට යන කෙනාට දෙවැන්නෙක් වෙන්නේ ශ්‍රද්ධාව භාග්‍යතුනාන්සගේ අවබෝධය අදහ ගැනීම. නිසා යම්තැනක කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර තියෙනවාද න ස්වාස ්‍රರශවාස විතංක විචාර සංඥා ේදනා ී නො ತන තමයි විඤඥානඩ කර. විඥානಪච්చයා නාමරූප, නාමරೂපಪච්చ සලාಯතන සලාಯතන ප්చ ಪස් පස්පච දන ේදන පච්చ තන්න న్నහප්చ උපාධනం පාධන ಪච්చ බහෝ. බවපච්චා ජාති ජාතිපච්චා ජාමරණම් ශෝක පරිදිව දුක් දෝමන සුපායාස සම්බවන්ති ඒව මේ තස්ස කේව ලස්ස දුක්කක්න්දස සමුදයොහතු විදිර තමයි සියලු දුක්කක් කන්දේගම හට ගන්නේ. එතකොට දෙ ඔය කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන වචනතුන්නට අත් එක්ක තව යංවි ග්‍රහයක්තියෙනවා අපි දැනගැෙනීම පිණිසයිම කියන්නේ. ඒ තමයි මේ ආර්යශ්‍රාවකේ කුපද්ද වන සමාපත්තියත්තියෙනවා.ඒ සමාපත්තිරි කියෙනවා නිරෝධ සමාපත්තිය කියලා. එ නිරෝධයට සමවදින්නේ එක්කෝ රහතන් වහන්සෙනවා නැතන් අස්්ට සමාපත්තිලාබී අනාගාමිශ්‍රාවකයි. තමයි නිරෝධයට සවදින්න. එතුට නිරෝධයට සමවදින කෙනාට ඔය සංකාරතුන නිරුද්ධ වෙන රහතන් වහන්සේ කොහමටත් නකෙලෙස් අනාගාමි කෙනයි නිරෝධ සමපත් එ ගිහිටීමත් ඒ දෙක අතරතුර රහතන් වහන්සේගේ අනාගාමි කෙනාගේ වෙනස්ස තියෙනවා. සාමානයෙන් අපි පලවිනි දිහානය ඉඳලා දෙවිනි දිහාන උපද්වා ගන්නට විතක්ක විචාර සංසිින්ඳනවා. සංසින් දෙනගැ නැවත හට ගඩ පුළුවන් ඒ මොහොතේ සංසිදනවා. ඒ සංසින්දීමෙන්ම යා දෙවිනි දිහානටයන්නේ. ඊට පසේ තුන්වවෙෙන දිහන හතරවෙනි දිහානට සංවදදුරට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස නවෙති කාය සංකාලි සංසිින්ඳෙනවා තුට ආශ්වාස ප්‍රශ්වාස සංසින්දීලා. ඊටවාස්ස එයා මානසික වසි ගන්න අරමුණක්ෙක් අයින්නේ ආකාසය අනන්තයික ආකාසානංචායතන විඤ්ඥානය අනන්තයිකෙන විඤ්ඥාණංචායතන ඊට පස්සේ කිසිවක් නැතවකි නාකංචංඥායතන සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති නනිවස්ඥා නා සඥායතනින්. එතකුට ඒ සමාපත්තියෙන් ඒවිදිට වාසය කරනකොට නි සංඥාව ඇත්තෙත් නැති නැත්තෙක් න නවසං්ඥා නාසංඥායතනය උපද්වාගත්ත ආර්්‍යස්ශ්‍රාවකයා ඊළඟට ඔහුට තියෙන උත්තරීතර සමපත්ති තමයි නිරෝධ සමාපත්්‍යේ. දුන නිරෝජ සම පතිර සංවදිනකුට සංඥාවේදනත් නැතියලා එනවා. එතකුට දෙවිනි දිහානයේ විතක් විචාර නැමැති වචී සංකාරී සංසිින්දුනා ඊළඟට හතරවෙනි දිහානයේ ආශ්වාස ප්‍රාශවාස නමැති කාය සංකාරීය සංසිිදුනා ඊළඟට නිරෝධයට සංවදිනකුට සංඥාවීදන නැතු නැතිකුට ඒ විලාවී ඒනිසා තමයි ඒ සිරුර විඤ්ඥාන රහිත සිරුරක් විදිරතිීන මැරිච්ච කෙනෙක්ගේ නිරෝධ සමපත්තිර සංමදරු කෙනෙක්ගේ වෙනසකට තියෙන්නේගේ නිරෝධ සමපතතිය සංවදනු කෙනාගේ ඉඳදුරම් ප්‍රසන්නයි. මැරිිච්ච කෙනාගේ ඉන්දුරං අප්‍රාණිකයි. ඊට පස්ේ නිරෝ සමපත්ති කෙනාට ආයුස උනුසුමතියෙනනවා. උණුසුම ආයුස තියන. මැරිච්චගෙන ගුණුසුමත්නය යනිසත්නේ ති ඒගේග දවස් හත නිරෝධයට සවධදින. ඉතින් ඒ නිරෝධය සංවදි්ච කාල ඒ කෙනාව ගිනිති උබද ගිනි ගන්න. ඒකනට කිසිමහානයක් කරන්න බෑක තමන් නිරෝධ සමපත්තියානු භාවි. තින් උත්තරීතර ප්‍රනීතතර සමාපත්තියක් ති ආරයන් වහන්සේලා උත්මහෝත්තමයෝ ඒ සවාදීයට සංවදිනවා. එතකට ඒ සවාදීගෙනක න්න හේතුව කාය සංකාර වචේ සංකර චිත්ත ංකාරකන වචනතු එතන තියන නිසා. තට අපි ප්‍රිෂ්න පාදිගෙන ගන්නවා සංකාර කියන්නේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාරගෙන සංකාර තුනයි කාය සංකාර කියයන ආශවාස ප්‍රශ්වාස වචී සංකාර කියන්නේ විතක් විචර විතක් විචරගැන අපි යමක්ක වචනයෙන් කතා කරන්න කලින් හිතෙන් වචනටික හදනවා. හිතෙන් වචනටික ගොුණ වෙනවා. ඒ විතක්ක විචරදයෙන් බලන්නකෝ අපි සාමාන සිංහල මිනි සුත්ති කතා කරනකොට ඒ විදිහයට අපි වික් විචාර වැඩ කරල ක පහරම සුද්‍යෙක් මුණ ගැවුණොත් ඒ සුදු මනුස්්‍යයාන්ට අපි කතා කනොට ඒයාගේ විඤඥානයේ ඒ විතක්ක විචාර හැදීම ඉක්මනට වෙනස් කල්ල ඊට අනුවයි වචනටි කාදන්නේ. දෙමළ මනුෂෙක් මුණ ගෙවුණොත් ඒයට අනුවයි හැදේ. එතවට ඒ විදිහයට තමයි ඒ විතක්ක විචාරයෙන්. කතා කරන්න කලෙින් හිතෙන් වචන ගලපන හදන ගොුණ කරන්න ස්වභාව තම විතක්ක විචා. ඉතුර සාමානින් තවත් සමහර සමාපත්ති ලාබීන්ට විතක්ක විචාරයේ හඬ ආන්න පුළුවන් කියනවා. ආදේශනා සමාපත්තින ආදේශනා ප්‍රාතිහාරය හතරක් තිෙනවන් එයි එකක් තමයි විතක්ක විචාර හඬ අහලා යා හිතන දවල් කියන්න පුළුවන් සමාපත්තියත්තිය. මිතකොට යම් තැන එක ආශ්වාස ප්‍රාශ්වාස තියෙනව වනන් කායි සංකාර. විතාක්ක විශාතියන වන වචී සංකාර සංඥා වේදනා තියෙනවන චිත්ත සංකාර සංකාර පච්චයා විඤ්ඥාන එතන විඤ්ඥානය ඇත ්ඥානය ඤ්ඥාන පච්චයා නාමරූප නාමරූ පච්චා සලාතනන් සලාහිතන පච්චා පස්සු පස්ස පච්ඡා වේදනා වේදන පච්චා තන්නහා තන්න පච්චා උපාධන පාධන පච්චා බෞ බවපච්යා, ජාති ජරාමරණන් සෝක පරිදි. ජාති ජාති පච්චා ජරාමන්න මේ ආදවසෙන් තමයි තියෙන්නේ එතකුට අපි මෙතෙක් කාලයක් දහම් පන්ති ගෙන ගත්ත විදියට ඒ කොටස් වසෙන්ගෙන ගණ්ඩ අපි ඊළඟර දවසේ කතා කරනවා සංකාර හටගන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යා කියන්නේ කුමක්ද කියලා එති ඒ නිසා අද දවසය අපි සංකාරකෙන වචනය යෝ විදියට තේරුම් ගත්තේ ඔය වචනය සුළු දෙයක් නෙවෙේ ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් මයි පහල වෙලා සංකාරකෙන වචනය විස්තර කරන්න අපි දහන්කරුණ ඉගෙන ගත්තා ඒ ඉගෙන ගත්ත දර්ම දහන්කරුණයානු බහව බලි ඒ ධර්මස්්‍රවන පින් බලි අපිටත් මේ පටිචම්පාදය අවබෝධ කරගට වාසනාව ලැබීවා. ඉතින් අද දවසේ දායකොවි දැරූ පින්වතුම් බලාපොරොත්තුවවෙන්නේ මැයි මසා හයවිනි දි පලවෙනි උපන්දිනය සැමරූ නිහාසා ජයකොඩි තියෙනයට නිදුක් නිරෝගේී සුව කල්්‍යයානමිත්‍ර ඇසුර ලබමින් යහපත් ධාර්මික ජීවිතයක් ගතකරන්නට අවස්ථාව ලැබේවා කියලා ඒඉල්ලෙසම ඉටේවා කල පින් පමණුවනවා. සියල්ලු දෙවියෝ පින් අනුමෝදන්නත්වා මියගේ ඥාතිීන් මී පින් අනුමෝදැක්මත්වා අපගේ ගුරු දෙවිඳම් ඇතුළු සඟරුවන න ාරිකාමෑැනිවරු පැවිදිාපේච්චක දරුවන් පින් අනමෝදන්ත්වා යසෝද ජයකොඩි මහත්මයායටටත් හසිනි සමරකෝම් මහත්මයටත් එම දෙපළගේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට මේ පින් බලින් සියලු රැකවරණ ආශිරවාදවේවා පනාගොඩ ඩේවිත්වේද මහත්මයාටමරි නෝනා මහත්මයට සහ ගේ ඒ ජයවර්ධන මහත්මයා යනයටද මේ පින් අනුමෝදන්හි සියලු යහපත රැකවරණී සැලසේවා ඔබා අපිකාටත් භාගතුන්නාසේ වදාල මේ පරම්ම ගම්ිීර ධර්මය අවබෝධ කර ගැනීමට. මේ පින් හේතුවාසනා වීවා තෙරුවන්සන්නයි නමුපුත්තයි.. මෙවැනි වටිනාා ධර්ම දේශනා නැරමීමට, ශ්‍රතාා YouTube ජනලේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.